క్రిస్మంతులు ప్రేమాంత సహోదర సహోదరిని, జీవితే హెమ మోహతకమ అపే అదహిల్ అపే విశ్వాసయ తమై అపిట కరన్నట తీయన లబా గన్నట తీయన లబా గన్నట పులువన్ దేవల్ అపే జీవిత వలట లబా దేనే మే విశ్వాసయ అదహిల్ లై కిన కారణా దేక హరియట එකට එකතු වෙලා සැසඳිලා යනවා. අපි අදහන්නේ දෙවියන්ව ඒ ඇදහිල්ල තුල තමයි අපේ විශ්වාසය තීව්‍ර වෙන්නේ. ඒ නිසා ඇදහිල්ල හා විශ්වාසය මත තමයි අපේ ජීවිතේ අපිට ලැබෙන්නට ඕන පදනම ක්‍රියාත්මක වෙන්නේ. අද මංගාවට ආව ඊයේ දවසේ මංගාවට ආව युवलक बिरिंद कथोलिक स्वामी पुरुष बौद्ध मैं स्वामी पुरुष के मट कथोलिक आगम टेन्डो फादर मंगे वही थोड़े आखिर मैं मट गुड़ा देवल मैं आगमे लेबू न फादर सह लेबे न එතකොට මම ලැබෙන නිසාම නෙමෙයි. නමුත් ෆාද අපි සාමාන්‍ය මිනිස්සුනේ. අපිට විශ්වාසයක් ඇදහිල්ලක් ඇති වෙන්නේ දේවල් අපිට ලැබෙනකොටනේ. ඒක තමයි මගේ ජීවිතේ මට අයිති වෙන දේ, ලැබෙන දේ. ඉතින් මගේ විශ්වාසය ජේසු තුල වැඩි වර්ධනය වෙන්නට ජේසු තුල මට ජේසුව ජේසුට ආදරේ හිතෙන්න මට තිබුණ එකම සාධක ඕවා තමයි. ඒක ඇත්තනේ ප්‍රේමන්තේ. විශ්වාසය ඇති වෙන්නේ කෙනෙකුට තමන්ගේ ජීවිතේ තමන් නිදහස් වෙනකොට, ගැලවෙනකොට. ඒ ගැලවීම මොකක්ද කියන කාරණාව තමයි අපි පැහැදිලි කරගන්න ඕනේ. එතකොට මෙයාගේ ජීවිතේ එයාට තිබුණු අර්බුද වලින් එයා නිදහස් වීම, එයාට ගැලවීමක් වෙනවා. එයාගේ ජීවිතයේ ආර්ථික අරගල තුළ එයා පොරබදනකොට ඒකෙන් නිදහස් වෙන්නට එයාට බලාපොරොත්තුවක් ලැබෙන කියන එයාට ගැළවීමක් වෙනවා. මේ වෙනකොට එයාගේ ජොබ් එක තුළ එයා හිරවීමකට ලක් වෙලා එයා දැන් රට යන්න උත්සාහ කරනවා. එතකොට ස්වාමින් වහන්සේ තුළ ඒ රට යන්නට ඔහුට ලැබෙන ඒ ඔහු තබා දෙන ස්වාමින් වහන්සේ තුළ තියෙන විශ්වාසය ඇදහිල්ල ඔහුට තීව්‍ර වෙනකොට ඔහුගේ විශ්වාසය වැඩි වෙනවා. ඒ නිසා එයා කියනවා එයාට කතෝලික වෙන්නට ඕන, ක්‍රිස්තියානි වෙන්නට ඕන. සමහර වෙලාවට චේතනාව වැරදි වෙන්නත් පුළුවන්. නමුත් දෙවියන් වහන්සේ අපිව උන්වහන්සේ වෙතට අරගන්නේ අපි විශ්වාසයේ පදනම තුල. විශ්වාසය කියන්නේ අපි බලාපොරොත්තු වන දේ පිළිබඳ සහතිකය. ඒකට අපිට ලැබෙන්නේ අපි ලබන ඇදහිල්ල මත. අද අපි දකිනවා ජේසුස් වහන්සේ මුහුද තරණය කරන වෙලාවේදී උන්වහන්සේ හොඳටම නිදිවරේ. එතකොට ගෝලියෝ කෑ ගහනවා අපි ගිලෙන්නට යන්නේ කියලා. ජේසුස් වහන්සේ කෝබේ ඇදහිල්ල. අයියෝ අවිශ්වාස කරන්නේ. ජේසු අපිත් එක්ක බෝට්ටුවේ ඉන්නකොට අපි ගිලෙන්නේ නැහනේ. ජේසු අපිත් එක්ක ඉන්නකොට අපේ ජීවිතේට දේවල් ලැබෙනවා කියන විශ්වාසය ඇදහිල්ල. ඒ නිසා ප්‍රේමන්තනි අපි විශ්වාසයෙන් ඇදහිල්ලෙන් මේ ගමන යමු. ස්වාමීන් වහන්සේ තුල අපි මේ ශක්තිය බලය අත්දකිමු. උන්වහන්සේගේ ආදරය තුල මේ ඇදහිල්ල අපේ ජීවිතයේ ගැලවීම කරගන්නට අපි උත්සාහ කරමු. ආමෙන්. සුබ දවසක්. ජේසු පිහිටයි.